හරිතාල තිස්සගේ කතාව. සිංහල දීපයි අන්රාධපුරයට බටහිර දෙස පස් යදුනක් පමණ තැන මූදාසල භූමන්ගරනම් ගමක් ඇත. ඒ ගම්හි බැලමහෙ කරන පවුලක් විසි. ඒ පවුලෙහි නිරෝගී ශක්තිමත් පුත්‍රයෝ ශක්තිනෙක් වූහ. එ වැඩි මහලු සඳන වැඩ කළ නමුත් බාල වූ තිස්්‍යයා කිසි වැඩක් නොකළේය. ඩි මල්ලු සොහයුරෝ මේ ගැන මෑනියන්ට පැමිණිලි කළහ. මෞතුමෝ තිස්ස ආතාම වයසිං අඩු සෙල්ලමෙහි ඇලුනේ වෑස් ගතවිඳර කරුණු කටහාගෙන වැඩකරනවා ඇතැයිකීය. තිස්ස සොලොස් සැවරිදිවයට පැමිණි කල්හි මව්පියවරු සමානකුලයකෙන් සුමනා නැමැති දැරියක් ව්‍යහකොට දුන්හ. ඒ අවස්ථාවේදී, මෞතුමෝයට ද්‍රව්ව්‍ය පසක්තුනේ. ඒවානම් සහල්නෙලියක් මෝල් ගසක් වංගෙඩියක් පියන සහිත කලයක් බත්කන ව්‍යන්ජනයක් යන මේවාය. ඒවාදී ඇයවෙන්කොට වාසය කරවී දැරිය ඒවාරගෙනෙ පසක හිඳකර අලන්නට පටන් ගතය. තිස් අවුත් අඩන බිරිිය දැක සොඳුර කුමකට අර එෙහිදයි ඇසී. ෝසිියල්ලහොට කිය හෙතෙම. සුමනාවනි මාවැනි පුරුසයකු ලබා කුමටඩ නෙහිද. පුරුස වීරයකොට තිගේ මනදුල පුරවන්නේෙමි තෝ සෝක නොකරව බිය නොවිව. මට පුරුස වීරය ඇතැයි කියා එසේ නම් සුමනවෙනි හෙට සහල් නැලිය දෙකට බෙදා එක්කොට සක්සංගයාට සලාකපත් සඳහා පිසව. කොටසක් අපි දෙදෙන අනුභව කරන්නෙමිවිකයා, විහාරයට ගොස් පසුදින සඳහා සංගයාගෙන් භික්‍ෂු නමක් ලැබෙන සේ ආරාධනා කළියේ. සංගතමේ මේ ඒ සලාකය සඳහා බාල සාමනයරනමක් යවී. හෙතම සේටතුුව ලබාගෙන තිස්සගේ ප්‍රනේත වූ සලාකපත ලබන්නෙමේ සතතුව පසුදා කල් ඇතුව මොහුගේ ගෙටග. සුමනාතොම ලුණුවිල කොළ සමඟ බත්තොහුට දුනින්. හෙරනැතමේ එයගෙන නොසතුතු ආසන සාලාවට ගියේ. හැම සාමනේරවරුව එක් ඔය බැලූහ. බලාසිනාසී තිස්සට ලෝනක තිස්සයි නමක් තැබූහ. සාමනේරතමේ සුමනාව බලා සිටියදීමේ බත අසුන්හලේ ගරාදිී වැටාතරින් ඉවත දැම්ේ. සුමනාව ගෙටගොස් අඩමිං හනි තිස්ස අවු කුමට අඩන්නෙහිදයි. ඇසූ විට සිදූඋ පුවතකයා ඔබට ලෝනක තිස්සයයි නමක් පටබැන්දාහයිද කීහ. තිස්සතමේ මාගේ ආචාර්වරයන් තැබූ නාමය ඉතා එහෙකි. මාගේ ඒ නම අනාගතයේදී මුළු දිවයිනෙහි ප්‍රකට වන්නේ. උකටලි නොවේවයි කියා පසුද උදෑසන දෑකැත්තගෙන කුඹුරකට ගොස් කුලියට ගොයම් කැපීය ශක්තිමත් හිතෙම ඉක්මනින් බොහෝ ගොයම් කපා මිනිසුන්ගේ සිත් සතුට කළිය ඔහුහු මධ්‍යාක්න කාලයේ දීම ඔහුට වී යමුණක් තුන්න හෙතෙම එය ගෙන ගෙටගොස් බිරිටදී මෙයින් මස්මාලු දීකිරි ගිතෙල්ලාදියගෙන ප්‍රනීත ධානයක් සාදා දෙවයි කියා නැවත ගොස් ගොයම් කපන්ට පටන්ගති. හවසත වී අමුණක් ලබාගෙන ආයේය. මෙසේ හෙතෙම සැමදා වැඩ කරමින් බොහෝ දාන්‍ය ලැබුත් දන්දුනි. ඔහුගේ දම් පිළි ගන්නා භික්ෂෝන්ගේ ගණනද වැඩිවිය. ඇතැම් විට දසනමක් ්‍රෂිණමක් තිෂ්නමක් හතලිස් නමක් පනස් නමක් සියයක් නමද්‍යතන් වෙට ඊටත් වැඩි ගණනක්ද විය. අවුරුදු දෙකතුනක් ඉක්ම ගිය කල්හේ හෙතම දහස් නමකට වුවත් දන්දෙන්ට සමත්විය. ලෝනක තිස්සතෙමේ මහාදානපතියකයි හෙළදිව ප්‍රකට විය. බොහෝ භික්ෂුවන් වහන්සේලාට දන්දනු කැමැති ෙතමේ භික්‍ෂූන් වහන්සේලා වෙත පැමිණ. ස්වාමීණි මට බොහෝ භික්ෂූන්ට දන්දනු කැමැති වෙතත් භික්‍ෂුවන් වහන්සේලා නොලබන්න. කොතැන් හෙදී බහෝ භික්ෂූන් වහන්සේලා ලක්බිය හැකිදැයි විචාලීය. උපාසකය නාගදීපයේ පරිබෝග චෛත්‍යන් වැනීම පිරිිස බොෝ භික්‍ෂූන් වහන්සේලා යති. එහිගොස් බොහෝ භික්ෂූන් වහන්සේලා ලබන්නෙහි ඇයි කීවිට හෙතම එහිගොස් හරිතාලකමේ නැවති අත්වැඩ කොට. බොහෝ ධනය ලබා සද්ධාඇති පින්ක මැත්තෙක්ව චෛත්‍ය වන්දනාව පිණස ආ ආ භික්‍ෂූන් වහන්සේලාට දන්දී. දස නමකටද විසි නමකටද දහස් නමකටදදේ. ඉන් පසු හෙතම හරිතාල තිස්සෑපකට විය. එක්දිනක් නවසයයක් භික්‍ෂූහු නවවරක් අවුත් ඔහුගේ ධානය පිළිගත්හ. ඒ භික්ෂූන් අතරෙහි මිත්‍ර වූ. රහත් දෙනමක් පුවංගු දිවයිනෙහි හිඳගෙන මෙසේ කතා කළහ. ඇවැත්න දබදිවත් හෙලදිවත්, භික්‍සූන්ට ලාබ ලැබෙනෙත්තැන්ය. මේ දීප දෙකින් කොයි දීපයහි මිනිසුම් වඩා ශ්‍රද්ධා සම්පන්න වෙද්ද. කොතැන්හි භික්‍ෂාව සුලබදැයි. ඒයි එක්නමක් දම්බදිවට පැසසී. එක්නමක් හෙලදිවට පැසසී. මෙසේ කතාකොට පසුදා, ඉක්නමක් දම්ඹතිවෙටද ඉක් නමක් හිළදිවෙටද අහසින් ගියහ. මධ්‍යාක්න කාලයේදී භික්‍ෂූන් වහන්සේලා දන්වලදාගේ පසු සුමනාතමෝ දොරකඩ සිටින්නේ තවත් භික්‍ෂු නමක් දිති. පිඩු සඳහා හැසිරනේ භික්‍ෂු නම දැක අති පාත්තයගෙන තමාගේ ගෙට ඇතුල්වේ. ඕතුොමෝ සහල් ගිතල් පැනි මී පැි රැගෙන. සකුරුහා එක්කොට මෙිහිරි ප්‍රනේත පතක්වයායිම් පාර්ත්‍රය පුරුව ආධාරකයක තබා දොරකටට පැමිණියාය. තිරනම පාත්‍රය ආතට නොගැෙන සුමනාවනි. පාත්‍රය අහසට දමව මම කැමැති තනකට යන්න මේකීය. ස්වාමීනේ මම එසේ නොකරමි මට එවැනි බලයක් නැත. උබවහන්සේ පාර්ත්‍රයරගන කැමිතදනකට වැඩිය මැනවජෝකීය. එරනම පාත්තේ රැගෙන සුමනාව බලා සිටියදීම අහසටනගීගේ සුකීය දිවයින්ට ඇතුල්විය. තුටු පහටු වූ සුමනා ඇඳලි බැඳගෙන බලා සිටියාය. සුකීය විහාරයට පැමිණි තෙරනම දහසත්වවන භික්‍ෂූන් වහන්සේලාට ඒ ධනයේ බෙදාදුනී. එහෙත්ත අවසන් නොවීය ඒ භික්‍ෂූන් වහන්සේලා වළඳා පාත්කය සේදූ පසු දම්පදි වටගිය තෙරනමායේ. සියලු භික්‍ෂූන් හරිතාල තිස්සගේ වරන්නාව කියමින් සිටියදී ලෝකපාලක දෙවිවරු සිව් දෙන එහි ඒ සියල්ල රන් පත්‍රවල ලියාගෙන ගොස් තෞතිසා දෙවියන්ගේ සුධර්මා සබායිහි කියව්වාහ. ගමේ නමින් මුළු හෙලදිව හරිතාල තිස්සයයි ප්‍රකට වූ ඒ රද්ධාව ධානපතියා. නොබෝ කලකින් දෙවුලෝ උපදින්නේ යැයි ඔහු ප්‍රකාශ කළ. ඒසු සක්ති ව රජ ඔහු පරික්ෂා කිරීමට සිතා. භික්‍ෂුවේසයක් මවාගෙන ඔහුගේ ගෙදරට ගිය.වෙේලෙ හරිතාල තිස්සට කෑම පිළියල කොට ඉදිරිියහි තැබෝ සුමනා පැන්කෝප්ය ඔහුට දීම සඳහා තමාගේ අතට ගැෙන සිටියාය. එකනෙහි ශත්වයා ඔහු සමීපයට අවුත් මහාතිස්ස උපාසකය. ම ගෙන් එතර කරව මම චෛත්‍ය වැඳීම සඳහා අනුරාධපුරයට යමේකීය. හොඳයි ස්වාමීනියයිකි හෙතම බත්කෑමතිපියදයේ භික්‍ෂු නම එතක කරන්නට ගියේය. තොට පොලට ප්‍රැමිණියේ භික්ෂු නම තිස්සය මගේ නානකඩ තුොපගේගේ මතක් නැතුවාමයකීය. එවිට දෙද නම හැරී ගොස්ය රැගෙන නැවත තොට පොලට ඇවි මාගේ සැරයටටියෙහි සිහිනැතුව තබාවමි භික්ෂු නමකීය. නැවත දෙද නම හැරී ගොස් සැරයටිය ගෙන තොටට අවුත්. මාගේ බදපටිය සිහිනැතුව ආමේකීය. නැවත හැරී ගෙට ගොස් ක්්‍රතිමේ සොකීය වේසය පෙන්වා. තිස්සය මුළුරෑ හා මෙහා විදිවින් තා විසින් දුස්කර දෙයක් කරන ලදී. උබ ශ්‍රද්ධාවත් දායකෙක්ත විමසීමට මම මෙහහි ආවමයකීය. තිස්සතෙමේ නිරෝගී පුරුෂයකු මට මෙයා පහසු නැත. මාගේ උපස්ථායිකා වූ සුමනාතුමෝද දියබඳුන රැගෙනය අත නොහැර මුළු රැය සිටීමෙන් අපහසු ක්‍රියාවක් කලාා යයිකීය. සකෘතිමි තොපගේ බිරිය ොපටම යෝක්‍ය ස්ත්‍රියකි तोොපගේ සංවාසය නදුනුයනෙහි දෙවියකුගේ හා දෙවගන්නකගේ සංවාසයමනි තිස්සය මට අවසරදිව මම නදුනුයනට යමී කියා දෙවලෝට ගියය මෙසේ බුද්ධ ශසනය ලැබ බොහෝ කුසල් රැස් කල තිස්සතිමය तो සිතපුරයෙන්ා රතයෙහි නැගී අහසිංගියය මරණාසන්නේදී සිද වූ ප්‍රවෘති, පළමු කතාවේදීමෙන් විස්තර කළ යුතුයැයි දක්වා තිබේ.